සුබ සන්ධ්‍යාවක්. ඔබ කොන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන්. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දොබකරින් බැස අගමැති හමු වී ප්‍රශ්නේ විසඳ ගන්න වරාය වෘත්තීය සමිති කරුවන් එකඟ වෙයි. කුඩු අල්ලන නාකොටි 11ක් කුඩු නිසා කොටු වෙයි. නාකොටික් ලොක්කාටත් ස්ථාන මාරුවක්. ISIS සම්බන්ධකම් ඇති අයකු ගැන මංගලටත් සාගලටත් දැනුම් දුන්නත් වැඩක් වෙලා නැහැ. පාස්කු කොමිසමේදී හෙළිවේ. ගම ගොඩනගන්න ගමේ ආර්ථිකයත් ජනතා අවශ්‍යතා හඳුනා ගන්න. ජනපති බැංකු කරුවන්ට උපදෙස් දෙයි. කොරෝනා අරමුදලේ ගණන් හිලව් රනිල් හොයද්දී ඇත්ත විස්තරේ ඇමතිනි පවිත්‍රා කියා දෙයි. චීනයේ අලුත් පනතින් නිදහස අහිමි වෙන්න යන හොංකොං ජනතාවට පුරවැසිකම දෙන්න බ්‍රිතාන්‍ය අගමැති සූදානම්. කොළඹ වරාය සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය తాවකාලිකව අවසන් කෙරුණා. ඒ විෂභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පවත්නා තත්ත්වයේ සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති නායකයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. කොළඹ වරායේ නැගිනහිර බහලුම් පර්යන්තයේ සවිකිරීම සඳහා චීනයෙන්ගෙන් නුදුඹ කර එහි ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති නියෝජිතින් තුන්දෙනෙකු ඊයේ විරෝධතාවක් ආරම්භ කළා. ඒ අඩි 187ක උසින් යුත් දොඹකරයකට නැගීමෙන් මෙ අතර වරාය සේවකින්ද ඊට සහය දක්වමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹුණා. මේ යාපාන රජයේ කාලකන්ණි ප්‍රතිපත්ති තමා මේකට ප්‍රධානම හේතුව ක්‍රේන් තුනෙනුත් ඩොලර් මිලියන ගණනාවක් ගහලා. ඒ කියන්නේ ටෙන්ඩර් ප්‍රොසීඩිය එකකින් තොරව aran තියෙන්නේ. මංගල සම්මිලියෝ රමතුමා මුදල් අමති විදිහට මුලින්ම මේකට විරුද්ධව ඉස්ලාම මේක සටහනක් දාලා තියෙනවා මේක දෙන්න එපා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා කරන්න කියලා. ඊට පස්සේ ආයම ඊටක් දාලා තියෙනවා මේ වතාවේ පමණක් දෙන්න කියලා. ඒ කියන්නේ මේ වතාවේ පමණක් හොරගම් කරන්න දීලා. මේ ක්‍රේන් තුන රාජතාන්ත්‍රික ගැටලුවක් දක්වා ගිහිල්ලා තියෙන්නේ. හේතුවෙන් කොච්චර අලාභයක් ගලාසිලා. මේ මත්තාම 7-5ක්වත් ගෙවලා නැහැ. අපි ගෙවන්න දෙන්නෙත් නැහැ. ඒ ඩැමරේජ් එක ගෙවන තැනකින් ගෙවපු දෙන් වරායෙන් ගෙවන්න දෙන්නේ නැහැ අපි. දිනකට වර්ජකින් හා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව වැඩවර්ජනය තාවකාලිකව අත්හැරීමට වරාය සේවකීන් එකඟතාව පළ කළා. සාකච්ඡා මම හිතනවා සාර්ථක වුණා කියලා. ගිය රජයනේ මේ ඔක්කොම ගිය රජයෙන් කරපු පිස්සු වැඩනේ. ඒවනේ තාමත් එන්නේ. ඔවුන් හිටියනම් විනාශයක් වෙන්නේ. ගිය රජය ගත්තා වූ වැරදි තීන්දුව తీරන නිසා තමයි අදටත් මේ යම් යම් දේවල් ලැහා ගන්න බැරුව හිර වෙලා ඉන්නේ. මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රහස් පොලිස් අත්අඩංගුවට පත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 11 දිනා ලබන 8 වෙනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයට අවසර ලබා දුන්නා. ඒ සැකකරුවන් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගිනුයි. මත්කුඩු ජාවාරමේ නිරත වීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුණා. ඒ ජුනි මාස 19 වනදා ආරම්භ කළ මූලික විමර්ශනවලට අනුවයි. ප්‍රබල මත්කුඩු ජාවාරම් කරුවන් හා එක්ව මද්‍රව්‍ය බෙදා හැරීම අලෙවිය හා ඔවුන්ගේ විවිධ කටයුතු වලට සහාය දක්වමින් කෝටි ගණනින් මුදල් උපයාගෙන ඇති පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් රහස් පොලිසියට තොරතුරු වාර්තා වී තිබුණා. ඒ අනුව සිදු කළ දීර්ඝ විමර්ශන වලින් අනතුරුවයි මෙම නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේ. ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම වලදී හෙළි වූ තොරතුරු මත මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් රථවාහන කිහිපයක් අවියායුධ මෙන්ම මද්‍රව්‍ය අලෙවියෙන් ලබාගත් රුපියල් 3 කෝටි 12 ලක්ෂයක මුදලක් හා රන්නාභරණ තොගයක්ද රහස් පොලිස් භාරයට ගෙනුණා. එමෙන්ම මෙම නිලධාරීන් රථවාහන 3ක් මිලදීගෙන ඇති බවත් විවිධ ප්‍රදේශවලින් ඉඩම් අක්කර 10ක් මිලදීගෙන ඇති බවත් රහස් පොලිසිය හෙළි කරගත්තා. ඔවුන්ට අයත් ගිණුම් 3ක් මේවන විටත් తాවකාලිකව තහනම් කර තිබෙනවා. මෙම ජාවාරම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පොලිස්
පොලිස් පරීක්ෂකවරයා අතුරුදන් වැටි අතර ඔහු සොයා පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම නිලධාරියා රටින් පලා යාමට උත්සාහ දරන බවට ලැබී ඇති තොරතුරු මත එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද ගැනීමටයි කටයුතු කෙරුණේ. මෙම ජාවාරමට සම්බන්ධ තවත් පිරිස් ඇති බවට සැක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පුද්ගලයන් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. අත්තරංගුවට පත්ව සිටින මෙම ජාවාරම සම්බන්ධ නිලධාරීන්ගෙන් මෙවන විට වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශ නිලධාරීන් සමග මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ වී කටයුතු කළ සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද අත්තරංගුවට ගෙන ඇති අතර මෙම සියලු දෙනාගේ වත්කම් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මෙදවත්ත මහතා පොලිස් සුබසාධක කොට්ටාසයට මාරු කර තිබෙනවා. වැඩබලන පොලිස්පතිවරයා කළ නිර්දේශයකට අනුවයි පොලිස් කොමිසම ඊට අනුමැතිය ලබා දී ඇත්තේ. හොවාගම පිටිපන ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් ගිනි අවි සම්බන්ධ පරීක්ෂණවලින් හෙළි වූ තොරතුරු මත තවත් අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනුණා. හොවාගම කැන්දලන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවි ගබඩාවක්ද ඒ අතර වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි වැටලීම් සිදු කළේ. හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළඳ සැලක තිබී ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය සොයාගෙනුනේ පසුකිය 29 වෙනිදායි. එහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් සහ සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර කෙරුණා. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී හෙළිවුණේ පාතාලකල්ලි සමාජිකයන් මිලදීගත් තවත් ගිනි අවි කිහිපයක් අතුරුදන් වැති බවයි. එම විමර්ශනවලට අදාළවයි ඊයේ රාත්‍රියේදී තවත් ගිනි අවියක් සොයාගෙනුනේ. අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේදී T56 ගිනි අවියක් සමග ඊයේ රාත්‍රියේ මෙසේ අත්අඩංගුවට ගෙනුනේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. 38 හැවිරිදී මෙම සැකකරු ඇතුළු මීට පෙර අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් අවි ආයුධ පිළිබඳ තොරතුරු හෙළිවුණා. ඒ අනුව අදාළියම හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් අත් බෝම්බ 4ක් පිස්තෝලයක් ඇතුළු උපකරණ රැසක් සොයාගත්තා. සංවිධානාත්මක අපරාධකාලි සමාජිකයෙකු වන කියන බැරල් සංකයන අයගේ සහායකින් දෙදෙනෙකුද මත්කුඩු සමග පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ බව අද වාර්තා වුණා. මේ අතර බූස බන්ධනාගාරයේ සිදු කළ පරීක්ෂාවකදී සංවිධානාත්මක අපරාධකාලි සමාජික කංජපාණී ඉම්රාන් රඳවා සිටින අංක 3 සිරමැදිරියේ තිබී ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් සිම් කාඩ් පත් 4ක් ඇතුළු උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදු කළේ. අත්අඩංගුවටගත් උපකරණ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. පාස්කෝ ප්‍රහාරයට සහ ICC සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු පිළිබඳ එවක විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහතුරුන් හමු වී පෞද්ගලිකව දැනුවත් කළ බව හිටපු අභියාචනාධිකරණ වෙනසුරු මොහමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් මහතා පවසනවා. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙම අනාවරණය සිදු කළේ. තමන් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් ඉල්ලීමක් කළද ඊට අවස්ථාවක් නොලැබුණු බවද ඒ මහතා කියා සිටියා. තමන්ට උසස් පෙළ අධ්‍යාපනය ලබා දුන් ගුරුවරියක දුරකථන ඇමතුමක් ලබා දී සිය 23 හැවිරිදි පුත්‍රයා වන ආශික් නැමැත්තා ICC සංවිධානය සමග සම්බන්ධතා පවත්වන බවට දැනුම් දුන් බව ගෆූර් මහතා පැවසුවා. සාගල රත්නායක අමාත්‍යවරයාට තමන් සතු තොරතුරු ලබා දුන් පසු ඒවා සටහන් කරගෙන පියවරක් ගන්නා බවට සඳහන් කළේ යයි සාක්ෂිකරු කියා සිටියා. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයේ සිදුවන තුරු තමන්ගෙන් කිසිදු ආකාරයක විමසීමක් නොකළ බවයි හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා පැවසුවේ. තමන් තොරතුරු ලබා දුන් අවස්ථාවේදී ක්‍රියාත්මක වූයේ නම් මෙම ත්‍රස්ත ජාලය විනාශ කර තැබීමට ඉඩ ලැබුණු බවද ඔහු කියා සිටියා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සිදු කළ තව්හිද් ජමාත් නායක මොහමඩ් සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සැකකරුවෙකු ලබන 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකු වන අබු සාලි අබු බකර් යන පුද්ගලයායි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ. ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔහු නිරීක්ෂණය කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. සැකකරු මොහමඩ් සහරාන්ගේ දේශනවලට සම්බන්ධ වී ඇති බව රහස් පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. සිද්ධියට අදාළ විමර්ශන සිදු කර ලබන 15 වනදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මිහිදී රහස් පොලිසිය වෙත නියෝග කළා.
මේ අතර ජනාධිපතිතුමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලේඛන සකස් කළ බව කියන බැංකු නිලධාරියා දැඩි අපකොන්දේසි මත මුදා හැරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකර ස්කයිප් තාක්ෂණයේ ඔසේ නිරීක්ෂණය කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා. සෑම මාසකම අවසන් ඉරු දින සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා. වැඩ තහනමකට ලක්ව සිටින මෙම නිලධාරියා තම සේවය යළි පිහිටුවන ලෙස ව්‍යාජ ලිපි ශීර්ෂයක් යටතේ ජනාධිපතිතුමාගේ අත්සන වංචනික ලෙස යොදා ව්‍යාජ ලේඛනයක් සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සිදු වුණේ. ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. පිට රටවලින් පැමිණ කර්මාන්ත ශාලා ආරම්භ කරන තෙක්නොසිට අපරායන කුෂකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක්. කර්මාන්ත බිහිවීමෙන් පමණක් සංවර්ධනයක් සිදු නොවන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා කුෂකර්මාන්තය කේන්ද්‍රය කර ගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බවද කියා සිටියා. අවශ්‍යතා නිවරදිව හඳුනාගෙන කුෂකර්මාන්තය දියුණු කිරීමෙන් ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම රජයේ අරමුණයි. ඒ සඳහා ආර්ථිකයේ ගොඩනගන ආකාරය පහළ සිට බැලීමේ වැදගත්කමද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. වාණිජ බැංකු ණය සම්පාදනයේදී නිෂ්පාදන ශාස්ත්‍රයට වඩා වෙළඳාංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. සම්ප්‍රදායට සීමා නොවි ගොවින් නිෂ්පාදනයට දිරිගන්වමින් ක්‍රියා කිරීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වගකීම බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. කෘෂි භෝග ආනයනයට ඉඩ නොතබා උඳු කුරක්කන් මුන් ඇතුළු ධාන්‍ය වගා දිරිගැන්වීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණා. ඒ ප්‍රදේශයට ඉලක්ක නියම කරමින් ගොවියා දිරිගැන්වීමට අවශ්‍ය සහාය බැංකුව ගමට ගෙන යාමෙන් තම අපේක්ෂා කරන ඉලක්කය බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. දීර්ඝ කාලීනව ගෙවීමේ පදනම මත මහා පරිමාණ වශයෙන් ණය ලබාගෙන ගෙවීම් පැහැර හැන්න අයට එරෙහිව තදින් ක්‍රියා කළ යුතුයි. රාජ්‍ය බැංකුවලට අය වේ යුතු ණය අය කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම මේ වසරේ ආරම්භ කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුලු කුණවර්තන මහතා පවසනවා. දේශීය අරමුදල් යටතේ ඒ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් 2014 අයවැය යෝජනාවක් ලෙස තමයි මේ මාර්ගය ක්‍රියාත්මක කරන බව යෝජනා කරේ. කිලෝමීටර් 76ක් කාදුඩු ඉංගිරිය රත්නපුර පැල්මඩුල්ල අතර ප්‍රදේශයේ පසුගිය රජයේ විසින් වියදම් අධික උමන් මාර්ගයක සහිතව සැලසුම් කරලා එය විදේශීය සමාගම් වලට පවරා දීම සඳහා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ තිබේ. ඊයේ කැබිනට් මණ්ඩලයේ තීරණය කළ පසුගිය රජයේ විසින් අත්සන් කළ පිරිවැය අධික සියලුම ගිවිසුම් අවලංගු කරලා දේශීය ණය අරමුදල් භාවිතා කරමින් සොජාතික කොන්ත්‍රාත්කරුවන්ට මේ කොන්ත්‍රාත්තුව ලබා දීමෙන් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකරන මාර්ගයක් බවට පත් කරන්න. මේ අවුරුද්ද අවසන් වීමට පෙර ආරම්භ කරන්න විශේෂයෙන් කාතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස කඩිනමින් නිම කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදන්නට කියලා ගරු ජොන්සන් ෆර්නාන්ඩෝ අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. නවතා දමා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයක් කඩවත සිට මීරිගම දක්වා කොටස යළි ආරම්භ කරනවා කියලා මේ වර්ෂය තුලදීම රජයේ අවශේෂ කැලෑ වශයෙන් හඳුන්වන ඉඩම් බලතල දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් වරුන් සඳහා පවරා දීම සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා අදහස් පළ කළා. කලින් දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ තිබුණ ඉඩම් පරිපාලනයේ හා අවශ්‍ය තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරයාට පැවරෙන ආකාරයට යළිත් ඉඩම් හා සම්බන්ධ ක්‍රියාවලිය ප්‍රතිසැකසුම් කිරීමක් කරන්නට කියලා කැබිනට් මණ්ඩලය නියම කළා. එමෙතුමනි දැන් මේ රටේ වන සම්පත සංරක්ෂණය කිරීමේ අපේක්ෂාවෙන් නේද මේක අර ඔබතුමාලා කලින් සඳහන් කර වර්ෂයේදී මේක පවරන්නේ අදාළ අංශවලට නැවත ඇයි මේ උත්සාහ කරන්නේ මේක ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දෙන්න. මේ රටේ මහ පොළොව අයිති මේ රටේ ජනතාවට පරිසර සංරක්ෂණයට සහ වන සංරක්ෂණයට රජය කැපවිලා ඉන්නවා. වන නෙමෙයි මේ වෙන සුදුසු කාර්යයන් සඳහා යොදාගත හැකි රජයේ ඉඩම්. වන ඉඩම් ආපසු පවරා දීමක් වෙන්නේ නැහැ.
MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කල කමිටුවේ අවසන් වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය ආචාර්ය බඳුනු ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා. MCC ගිවිසුම සම්බන්ධයෙන් ලලිත ගුරුරුවන් කමිටුවේ සම්පූර්ණ වාර්තාව කැබිනට් මණ්ඩලයේ සමාජිකත්වයේ වෙත පරිණමනු ලැබුවා. එතකොට මේ වාර්තාව අනුව සම්පූර්ණයෙන් මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා සෑම කැබිනට් ඇමතිවරයෙක්ම මේ පිළිබඳ දරන අදහස කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන ලෙස අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. බොහොම පැහැදිලි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශනයේ කුමන රටක් සමගවත් කවර හේතුවක් නිසාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි රටේ පවතින පොදු නීති රීති පද්ධතියට පටහැනි රටේ ස්වෛරීභාවයට ස්වාධීනත්වයට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ජාතියේ පැවැත්මට හානි කර මොනම ගිවිසුමකටවත් ලංකාණ්ඩු අස්සන් තබන්නේ නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදුර සම්බන්ධයෙන්ද මිහිදී අදහස් පළ කෙරුණා. පසුගිය රජයේ සමයේදී සංස්කෘතික අරමුදලේ මුදල් ඉතා විශාල ලෙස අවභාවිත වූ බවට දසතින් චෝදනා නැගුණා. එනිසා ගරු මුදල් මාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධිකරණ විනිසුරුතුමෙක්ගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම ගිය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා තියෙනවා. සංස්කෘතික අරමුදලේ ඇතිවෙච්ච වංචා දූෂණ ආක්‍රමිකතා සොයා බලන්න. කෙසේ වුණත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් නැහැ කියන එක පැහැදිලි. වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. ඒ නිසා මිලියන 110ක් අතිරේක ප්‍රතිපාදනයක් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. විදුලි පින සම්බන්ධ ගැටලු සාකච්ඡා කර සහනයක් ලබා දීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සියුපුත්කල කමිටුවක් පත් කර තිබෙනවා. කමිටු වාර්තාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය මාර්තු අප්‍රේල් මාස සඳහා නිකුත් කර ඇති විදුලි බිල් සම්බන්ධ ගැටලු පිළිබඳව ජනතාවගෙන් විවිධ පැමිණිලි ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුවයි මේ පිළිබඳ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී ඇත්තේ. අම්බලන්තොට පැවති ජන හමුවකින් අනතුරුව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. COVID-19 උදුරු නිසා විදුලිය පරිභෝජනයේ වැඩිවීමක් තිබුණා. ඒ වගේම විදුලි බිලේ වැඩිවීමකුත් තිබුණා. ඒ නිසාවෙන්ම ජනතාවගෙන් විශාල වශයෙන් ඉල්ලීම් ලැබුණා ඒ පිළිබඳව සහනයක් ලබා දෙන්න. මම මේ පිළිබඳව ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුවත් කරමින් කමිටුවක් පත් කරා සිව්පුද්ගල කමිටුවක්. ඒ ඇයට මම කිව්වේ මේ මාර්තු සහ අප්‍රේල් මාසේ මේ විදුලි බිලේ යම් වැඩිවීමක් තියෙනවා. ඒ නිසා ඒවට යම් සහනයක් ලබා දෙන්න කියලා. ඉතින් ලොකු දෙයක් බැරි වුණත් පුළුවන් උපරිම මට්ටමින් ඒ සහන අපි ලබා දෙනවා. අඩු ආදායම් ලාභීන් කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමු වෙන්නේ. අසුගිය අවුරුදු පහතුලම ඉදිලි බල මණ්ඩලයක් දැවැන්ත පාඩුවකින් යන ආයතනයක්. 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට වන ප්‍රකාශයට අදාළව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතාට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කමිටුව විසින් අද කැඳවීමක් කර තිබුණා. යනු කුමාර සංගක්කාර මහතා පැය 9 කාලයක් අදාළ කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දී මේට ස්වල්ප වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා. 2011 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ප්‍රකාශ ලබා දීමට 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පෙළ මෙහෙයවූ කුමාර් සංගක්කාර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට අද පැමිණියා. මෙම පරීක්ෂණවලට අදාළව අරවින්දද සිල්වා සහ උපුල් තරංගද මීට පෙර ප්‍රකාශ ලබා දුන්නා. පරීක්ෂණයට ස්ටේට්මන්ට් එක දෙන්න මම සහභාගී වෙන්නේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අපේ තියෙන වගකීමත් ඒ වගේම කරුත්වත් ඒ වගේම හරිදේ හරියට කරන්න ඕන හන්දා. නමුත් මම හිතන්නේ යථා කාලයේදී මේ පරීක්ෂණ අවසන් වුණාම මේ මහින්දානන්ද අලුත්කමගේ මේ ප්‍රකාශයන් පිළිබඳව හරි ඇත්ත නැත්ත සිරු දෙනාම දැනගන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකම සංගා ඔබට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිකම සඳහා ආරාධනාවක් තියෙනවද? නෑ, මම හිතන්නේ එහෙම දෙයක් එහෙම ආරාධනාවක් වෙන්නේ වෙන්නේ ඒක වෙනම ක්‍රමවේදයක් තියෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ.
නමුත් මේ වෙලාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකත්වයකට වඩා මට වෙන රාජකාරී විශේෂයක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම මේ දවස්වල බලන්නේ. එමුණුත් ඔබ බාර ගන්න කැමතිද? නෑ මම හිතන්නේ මේ අවස්ථාවේ මට ඒ කිසිම දෙයක් කරන්න වැඩි වෙලාවක් නැහැ. ඉස්සෙල්ලා මගේ තියෙන රාජකාරී ටික මගේ දැන් තියෙන වගකීම් ටික මම හරියට ඉටු කරන්න ඕනේ. තැපැල් සේවක ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු කෙරුණා. රාජ්‍ය පරිපාලන 2006 අංක 6 චක්‍රලේඛයේ ක්‍රියාත්මක වීමෙන් පසු එම චක්‍රලේඛයට අනුව මෙන්ම ඉන් බාහිරව තැපැල් දෙපාර්තමේන්තුව තුළ ගනු ලැබූ අවිධිමත් තීන්දුව හේතුවෙන් සමස්ත තැපැල් සේවයටම බලවත් අසාධාරණයක් සිදු ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා. අර්ලීගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා පොදු ජන තැපැල් වෘත්තීය සමිති සඳහනේ නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව පෙන්වා දුන්නා. මෙම ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් සෙවීම සඳහා නව සේවා ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව තීරණය වුවද යහපාලන රජය බලයට පත්වීමත් සමගම ඒ ක්‍රියාත්මක නොකළ බවද මෙම සඳහනේ පෙන්වා දෙනවා. යහපාලන රජය අවසාන කාලයේදී රණු කොමිසම් වාර්තාව හරහා ඉදිරිපත් කළ යෝජනා තුළින් තවදුරටත් තැපැල් සේවකයන් බහුතරයකට බලවත් අසාධාරණයක් සිදු වූ බවද ඔවුන් ප්‍රකාශ කළා. මෙම ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා මිහිදී ප්‍රකාශ කළේ. මෙතර පසුගිය යහපාලන රජයේ සමයේ ගිවිසුම් ගත කර තිබූ කුඩා විදුලි බලාකාර 38ක විදුලිය ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හිරත් මහතාට උපදෙස් ලබා දුන්නා. මෙම කුඩා විදුලි බලාකාර දේශීය ව්‍යාපාරිකයන්ට අයත් වනවා. ලබන සතියේදී එම බලාකාර වලින් විදුලි ලබා ගැනීම සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීමට මණ්ඩලයේ සූදානමින් සිටිනවා. මෙම බලාකාර 38න් මෙගාවොට් 75ක විදුලි බලයක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතයි. කොරෝනා අරමුදලට ලැබුණු විදේශීය ආධාරවලට සිදු වූයේ කුමක්දැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති සංනිවේදන බලකයේ හමුවකට එක් වෙමිනුයි ඒ මහතා මෙසේ ප්‍රශ්න කළේ. දැන් කොරෝනාවේ දෙවනි වටේ ආරම්භ වෙලා මුදල් නැහැ කියන්න එපා. අමෙදා කිව්වා WHO ප්‍රකාශයෙන් පස්සේ අපිට ඩොලර් මිලියන 230ක් හම්බුණා කියලා. මුදල් තියෙන්නේ WHO එකේ නෙමෙයි. ඒගොල්ලෝ හංගන්නේ. මම ඊට පස්සේ ලයිස්ට් එකක් දුන්නා. මම දැනට අපි හොයාගෙන තියෙනවා ඩොලර් මිලියන 200ක්. මම අහනවා මේ දුන්න මුදල් වලට මොනවාද උනේ කියන්නේ කීයක් හම්බුණාද? අගෝස්තු මාසේ මේ ආණ්ඩුව අයින් කළා UMP ආණ්ඩුව කැටි කළා කොරෝනා පාලනය කරන ක්‍රමයක් අපි ඇති කරමු කියලා. රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම චෝදනාවට අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පැල්මඩුල්ලේ අද පැවති ජන හමුවකදී පිළිතුරු ලබා දුන්නා. රනිල් වික්‍රමසිංහ මහත්තයා COVID-19 දෙවනි රැල්ලක් එන හින්දා ඒක මර්ධනය කරන්න එතුමන්ලට බලය දෙන්න කියලා කියනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අද ඇවිදින මලමිනියක් වගේ මැරිච්ච පක්ෂයක්. එතුමාට අපි කියන්නේ අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන ජනාධිපති විමර්ශන කොමිසමේට ගිහිල්ලා එතන බංකුවකට වෙලා ඒ සාක්ෂි දෙන හැටි හොඳට අහලා බලන්න. එතකොට එතුමාට තේරෙයි එතුමන්ලා මේ රට කරේ කොහොමද කියලා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ පුළුල් විග්‍රහයක් සිදු කළා. COVID-19 වෙනුවෙන් ලෝකයේ විවිධ රටවලින් හා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැනි විවිධ ආයතන සංවිධාන වලින් හා රටවල් වලින් ලැබුණ ණය ප්‍රමාණය 173.6යි ප්‍රධාන ප්‍රමාණය 75.0යි භාණ්ඩ 4.2යි මුළු මුදල ඇමරිකාන් ඩොලර් මිලියන 252යි මේ මුදල් සියල්ලම මේ වන විට ඩොලර් වලින් අපේ රට තුලට ලැබිලා නැහැ මක් නිසාද යා සමහර මුදල් ලැබෙන්නේ සඳහා අවශ්‍ය සේවා ලබා ගැනීමෙන් පසු හෝ භාණ්ඩය ලබා ගැනීමෙන් සතු බිල්පත් ඉදිරිපත් කළාට පසුයි මේ මුදල් ලැබෙන්නේ. ගත වූ පැය 24 තුළ කොරෝනා රෝගීන් 79 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. අද දිනේදීත් තවත් රෝගීන් 7 දෙනෙකු වාර්තා වුණා. ඒ විදේශ රටවල සිට මෙරටට පැමිණි නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයින් මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2061ක් 223 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැකසහිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 58ක්.
කොරෝනා රෝගීන් 1827 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා ආසාදනය වූ නාවික හමුදාවේ තවත් 6 දෙනෙකුද පූර්ණ සුවය ලැබුවා. ඒ සමග පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 848 දක්වා ඉහළ ගියා. කොරෝනා වෛරසය හඳුනා ගැනීම වේගවත් කිරීමේ සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් ජාත්‍යන්තර රොටරි සමාජයේ රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට පරිත්‍යාග කළා. මෙම යන්ත්‍රය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුවත් කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් 2,20,00,000 ඉක්මවනවා. මෙතර කොරෝනා වසංගතයේ මර්ධනය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට සහාය දීමක් ලෙස ඇමරිකාව පරිත්‍යාග කළ භාණ්ඩ තොගයක් ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත බාර දීම සිදු කෙරුණා. කොරෝනා හමුවේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මාලදිවයිනේ සිට 178 දෙනෙකු අද දිවයිනට පැමිණියා. මත්තල ගුවන්තොටුපළෙන් පැමිණි මෙම පිරිසද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ඊයේ දිනේ තුලදී ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගිය බව වාර්තා වෙනවා. මේ දක්වා ඒ රටින් එක් දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන බේලෙසයි සඳහන් වන්නේ. මේ වෙන විට ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27,80,000 ඉක්මවා තිබෙනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 130,798ක්. පසුගිය මාසයේ තුලදී ඇමරිකාවේ ප්‍රාන්ත 14කින් වාර්තා වූ නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී තිබෙනවා. ඇරිසෝනා ප්‍රාන්තයෙන් පසුගිය ජූනි මාසයේදී වාර්තා වූ වෛරස් ආසාදිතයන්ගේ ගණන ඊට පෙර මාසයේ හා සැසඳීමේදී 94කින් වැඩි වී තිබෙන බවයි සඳහන් වන්නේ. සවුත් කැරොලිනා ප්‍රාන්තයේ 200ක වැඩිවීමක් සහ ආකන්සා ප්‍රාන්තයේ 79ක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇමරිකා සෙනෙට් සභාව හමුවේ කරුණු දක්වමින් ඒ රට බෝවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෞසි සඳහන් කරන්නේ මෙවන විට රට ගමන් කරන්නේ වැරදි දිශාවකට බවයි. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලෝ පුරා 1,08,20,156 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 60,40,899ක්. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 519,274ක් වාර්තා වෙනවා. ලොබ රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමට ලක්ව තිබෙන දකුණු ආසියා රටක් වන ඉන්දියාවෙන් ඊයේ දින තුලදී නව ආසාදිතයන් 19,428ක් වාර්තා වීමත් සමගම ඒ රට මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6,05,000 ඉක්මවා තිබෙනවා. එහි මුළු මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් තිබෙනවා. කොරෝනා රෝගීන් යලි වාර්තා වීමත් සමග ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම ජනගහනයක් වාසය කරන මෙල්බර්න් නුවර ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක් ඊයේ වසා දැමීමට කටයුතු කෙරුණා. නගර අතර ගමන් කිරීමද තහනම් කර තිබෙනවා. දේශ සීමා ආරක්ෂාව සඳහා හමුදාව යෙදවීමටද කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. ඉහළම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසු වන රුසියාවෙන් ඊයේ දිනේ නව ආසාදිතයන් 6,556ක් වාර්තා වුණා. බේවන විට රුසියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,59,405ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 10,000 සීමාවට ආසන්න වී ඇති බවයි වාර්තා වන්නේ. මෙතර නව ශ්‍රීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් සිය දුරෙන් ඉල්ලා සුණා ඒ වෛරස් ව්‍යාප්තිය මර්ධනය කිරීම සම්බන්ධයෙන් ඒ රට පනවා තිබූ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් සිය පවුලේ සමාජිකයන් සමග වෙරළ තීරේ විවේකීව ගත කිරීම නිසා ඔහුට එල්ල වූ චෝදනා හේතුවෙන් නව ශ්‍රීලන්තයේ කොවිඩ් වෛරසයෙන් නිදහස් වූ රටක් බවට නිවේදනය කර තිබූ නමුත් නැවතත් දෙවන රැල්ලක බලපෑමට ලක්වීමට සිදු වුණා. තමා ඇතුළු පිරිසකගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමේ තීරණය පිළිබඳ වාරණ නියෝගය ප්‍රතික්ෂේප කරමින් දුන් තීන්දුවට එරෙහිව හිටපු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ අභියාචනය සලකා බැලීමට දින නියම කෙරුණා. බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මණ්ඩලය අද නියෝග කළේ මෙම අභියාචනය ලබන 6 වනදා කැඳවන ලෙසයි. පෙත්සමේ වගඋත්තර කරුවෙකු වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා එහිදී කරුණු දැක්වුවා. ඔහු කියා සිටියේ අදාළ ලේඛන තම සේවාදායකයා වෙත ලැබී තිබුණේ ඊයේ රාත්‍රියේ බවයි. ඔහුගේ උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ උපසභාපති රවි කන්වානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද එම ඉල්ලීමම සිදු කළා.
එහිදී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා පැවසුවේ නඩුවට අදාළව කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු දැක්වුවේ පැමිණිල්ලේ තුන්වන වග උත්තරකරු අකිල විරාජකාරී වසම් මහතා වෙනුවෙන් පමණක් බවයි. යනුව රනිල් වික්‍රමසිංහ සහ රවි කන්වානායක යන අයගෙන් කරුණු විමසීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් අභියාචනය සලකා බැලීම සඳහා ලබන 6 වනදා කැඳවීමට නියෝග කළ සිවිල් අභියාචනා මහාධිකරණය එදිනට මෙම විරෝධතාව සම්බන්ධයෙන් කරුණු දක්වන්නේ නියම කළා. තම ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිරවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත් මැයි මාසගත තීරණයට එරෙහිවයි මෙම පිරිස නියෝජනය කරමින් රජිත් මද්දුම්බණ්ඩාර මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබුවේ. දේශපාලන වේදිකාවෙන් නැගෙන විවිධ යෝජනා චෝදනාවලට එම වේදිකාවේදීම පිළිතුරු සැපයෙනවා. ඒ සඳහා වෙන්නු 2020 ජනමතයයි මේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගම හදා නගර හදා රට හදන වැඩසටහන නැවතත් වරක් අපේ රටේ ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ ක්‍රියාත්මක කරනකොට එහි නායකත්වය අපි ලබා දෙන්නේ දේශපාලකින්ට නොවේ පොදු ජනතාවල ඔබ සියලු දෙනාටයි කියන එක. සහිත මාත්‍යා අලුතෙන් පක්ෂයක් හදාගත්තු එක මේ එක පැත්තක හොඳක් තියෙනවා. මොකද සහිත මාත්‍යා කවුද කියලා එකෙන් දැන් රටේ හෙළදර වෙලා තියෙනවා. සහිත මාත්‍යා කියලා කියන්නේ මෙලෝ දේශපාලනයක් තේරෙන්නේ නැති, ආර්ථික විද්‍යාව ගැන මොකක්වත් දන්නේ නැති, මොකද රටක පාලනයක් තේරෙන්නේ නැති, ගයක් හදලා කාට හරි දීලා කොටුවක් ගහගන්න වගේ එකකට ඇරෙන වෙන මොකුත් තේරෙන්නේ නැති කෙනෙක්නේ. අපි කියන ජනතාවට මේගොල්ලෝ කියපු ওই ජාති සුරංගනා කතා අහලා 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 දැන් මදිද? රජිත් කියන්නේ මේ කොරෝනා වලට පැකනිල් බෙහෙත නියම කරපු කෙනානේ. රනිල් කියන්නේ දෙවෙනි වටේ එන කොරෝනා එනකොට එයාට රට බාර දෙන්න කියලානේ. ටිල්වින් සිල්ල කියන්නේ නාවික හමුදාවට කොරෝනා බෝකුලේ ගෝඨාභය රාජපක්ෂ කියලානේ. ඉතින් මෙහෙම ගොන් කතා කියන විපක්ෂයක් ලංකාවේ ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ අඩුම නියෝජනය ලැබන විරුද්ධ පක්ෂයේ බවට පත් වෙනවා. ඒ කියයි කතා දෙකක් නැහැ. මේ ටෙලිෆෝන් එකකින් තරම් කරනවා. එදා ජනාධිපති මැතිවරණයෙන් පස්සේ මේ මිනිහගේ ටෙලිෆෝන් එක ස්විච් ඔෆ්. ටෙලිෆෝන් කෝලට උත්තර දුන්නේ නැහැ. මාසයක් හැංගිලා අක්‍රීය වෙච්ච ටෙලිෆෝන් එකක් අතේ තියාගෙන මේ පිස්ස කියන දේවල් වෙයිද කියලා මං අහන වෙච්චා. ඊට එක කතාවක් නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා අගෝස්තු 7-8 වෙනද වෙනකොට දිවුරුන් දෙනකොට මෙතන පළපුරුදු දක්ෂ විපක්ෂ නායකවරයෙක් ඕන. ඒ නිසා අපි ආරාධනා කරනවා ලෑස්ති වෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයෝ මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකමට නැවතත් ඔබතුමාට ඒ අවස්ථාව ලබා දෙන්න මේ රටේ ජනතාව ලෑස්ති වෙලා ඉන්න. දැන් එක්සත් ජාතික පස්සේ ආණ්ඩුවක් හදන කතාවක් කියන්නේ. ඒගොල්ලන්ගේ පැරණිම කෙනෙක් අද කියනවා ලස්මන් කිරියල්ල අපට ආණ්ඩුවක් හදන්න හදිස්සියක් නැහැ. ඒ කියන්නේ ආණ්ඩුවක් හදන්න බෑ. එසා සජිත්ට අගමැති වෙන්න බෑ කියලා පිළි අරගෙන හමාරයි. දැන් බලනවා විපක්ෂ නායකකම ගන්නෙ කොහොමද කියලා. අද දුරකතරේට සමගි ජනවල වේගයේ ප්‍රශ්න තමයි සිරිකොත කොහොමද අත්පත් කරගන්නේ කියලා. UNPA ප්‍රශ්න තමයි කොහොමද සිරිකොත රැකගන්නේ කියලා. මේගොල්ලන්ට තියෙන සිරිකොත පිළිබඳ ප්‍රශ්න මිසක් රට පිළිබඳ ප්‍රශ්න නෙමෙයි. එක්සත් ජාතික නායකයා මේ රටේ ඡන්ද ඉල්ලන්නේ UMP. උපනායකයා ඉල්ලන්නේ ටෙලිෆෝන් එක. දැන් මේ දෙක අතරට ඉරවෙච්ච කඹයිදිල්ලකට ඉරවෙච්ච DS සේනානායක මහත්තයා හදපු ඒ ගෞරවනීය පක්ෂේ පාක්ෂිකව අද වැල නොකඩි පොහොට්ටුව වැළඳ ගන්න එමින් තිබෙනවා. රනිල් මහත්තයාගේ පිළයි සජිත් මහත්තයාගේ පිළයි මේ මැතිවරණයේ තුල සටන් කරන්නේ සිරිකොත අල්ලන්න මිසක් පාර්ලිමේන්තු බලය අල්ලන්න නෙවෙයි. ඒ නිසා අපිට දැන් 3-2ක බලයක් ගැනීමේ කිසි ගැටලුවක් නැහැ. ජනතාව ඒ තත්ත්වයට තල්ලු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව තුල බහුතරයක් සමගි ජන බලවේගයකට ලබා දීලා අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් බේරගන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා මම දැක්ක මේ පෙරේදා මොරටු පැත්තේ ගිහිල්ලා කියලා තිබ්බා. මම අගමැති වුණාම හැමදාම උදේ දෙකට මොරටුට ඇවිල්ලා කුණු ඉවත් කළාද කියලා බලලා යනවා. අගමැතිකම එක වැඩ කරද්දී රෑ උදේ නිදිමතයි මහරෑ දෙකට තැහැරලා කම්කාණියේ වැඩේ අගමැති කරනවා. අගමැතිගේ වැඩේ කරන්න කවුරුත් නැති වෙනවා. ජනාධිපති කරන්නේ UNPA පහුගිය නොවැම්බර් 16 වෙනිදා පෙරදුනේ ජනාධිපතිවරණයක් නෙවෙයි 2000 ඉඳලා සජිත් ප්‍රේමදාස සම්බන්ධව හීන නායකත්වයක් දැක්ක UNP කාර්යය ගමේ. අන්නේ හීනේ තමයි නොවැම්බර් 16 පෙරදුනේ. එනිසා UNPට නැවත නැගිටීමක් මෙරටේ මහජන මතය ඇතුලේ නැහැ. බූරුවට ලුණු පැටෙව්වත් එකයි හකුරු පැටෙව්වත් එකයි. තේරෙනාද? අස්සෙක් පයින් පිම්මක් බූරුවෙකුට පයින් බෑනේ මහත්තයෝ. එක්සත් ජාතික පක්ෂය අද
අනාථ වෙලා නන්නත්තර වෙලා ඉවරයි. අර ඉස්සර පෙරහැරේ ගිය අලි ඒකේ නැහැ. ඉස්සර කරඩුව ගෙනෙච්ච අලි නැහැ. ඒකේ ඉන්නේ වල්ලාලි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. නන්නත්තර වෙච්ච අලි ඉන්නවා. එතකොට දුරකතනේ ක්‍රියා විරිත කට්ටියගේ නායකයා බලන්නකෝ. එයා දැන් අන්දරේට සමානයි. එයා තමයි දැන් අපිට වැඩියෙන් ඡන්ද හදන්නේ. प्रवृत्ति नवता रात्रि नवे 9:30